අපිට අපේ ෆෝන් එකේ යම් කිසි දෙයක් කරගන්න අවශ්‍ය නම් අපි ෆෝන් එක අතට අරගෙන තමයි හැම දෙයක්ම කරගන්නේ. එහෙම නැත්නම් මේ ස්ක්‍රීන් එක ටච් කරගෙනම තමයි අපිට ෆෝන් එක පාලනය කරගන්න පුළුවන්. නමුත් මේ වෙනකොට අපිට ෆෝන් එක හරහා ඊට වඩා දෙයක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයා හිතන්න ඔයාගේ අත් දෙකේම යම් කිසි දෙයක් තියෙනවා. ඔයාට අවශ්‍යයි ෆෝන් එකේ මොකක් හරි වැඩක් කරගන්න. නැත්නම් ඔයා drive කරන ගමන් ඉන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට ෆෝන් එක අතින්වත් අල්ලන්න නැතුව මේ දේවල් කරගන්න පුළුවන්. මේ මම මගේ ෆෝන් එක කටහඬින් පාලනය කරන විදිහ. My files, back, open WhatsApp, scroll down, home. මේ මම මගේ notification bar එක පහලට කරගන්න විදිහ. Notification bar down, back. ඔයාට පේනවා ඇති මම ෆෝන් එකට කියන දේවල් ෆෝන් එක ඔටෝමැටිකලි කරනවා. මීට වඩා ගොඩක් දේවල් අපිට මේ හරහා කරගන්න පුළුවන්. ඇප් එකේ නම කියලා, සෙටින්ස් වල නම කියලා, ඕපන් බෑක් කියන වචන වලින් අපිට සම්පූර්ණයෙන්ම ෆෝන් එක පාලනය කරන්න පුළුවන්. මේකට Google Assistant වලදී වගේ අපිට ඉංග්‍රීසි දැනුම අවශ්‍යත් නැහැ. ඒ වගේම විශේෂම දේ තමයි අපිට data on එකේ තියන්න ඕනෙත් නැහැ. හරි, දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න අපිට පොඩි ඇප් එකක් අවශ්‍ය වෙනවා. ඔයා පළවෙනියටම Play Store එකට එන්න, ඇවිත් search කරගන්න voice access කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේ logo එක තියෙන මෙන්න මේ ඇප් එක තමයි ඔයා මේ වැඩේ කරන්න download කරගන්න ඕනේ. මේ ඇප් එක අපි හැමෝම දන්න Google ආයතනයේ තමයි develop කරන්නේ. ඒ නිසා මේ හරහා ෆෝන් එකට කිසිම ගැටලුවක් නැහැ. මේ ඇප් එක මුල් වතාවට open කරගද්දී අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ okay කියන එක දෙන්න. ඊළඟට මේ විදිහට අපිව settings වලට එනවා. Settings අරහා අපි මේ download කරගත්ත app එකට permissions on කරගන්න ඕනේ. මගේ මෙන්න මෙතන install app කියලා option එකක් තියෙනවා. මේ option එකට තමයි මම යන්න ඕනේ. සමහර විට ඔයාගේ phone එකේ මීට වඩා ටිකක් මේ settings වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙන්න මෙතන මේ තියෙන voice access කියන option එකට යනවා. ඊළඟට මෙන්න මේ tick එක මේ විදිහට on කරගෙන මේ allow කියන option එක දෙනවා. ඊළඟට මෙන්න මේන agree කියන option එක දෙනවා. ඊට පස්සේ ආ මෙන්න මේ done කියන option එක දීලා මේන option එකෙන් පහලට එන්න. ඔයා මෙන්න මෙතන මේ තියෙන පළවෙනි option එක දීලා මේ පහලින් තියෙන continue කියන option එක දෙන්න. ඊළඟට මේ විදිහට මේ ටිකටත් continue කියන option එක දීලා මේ page ටික skip කරගන්න. ඊට පස්සේ මේ app එකෙන් අපිව exit වෙනවා. exit උනේ නැත්නම් ඔයා ඉවත් වෙන්න. ඔයා මේ වැඩේ සාර්ථකව කරා නම් මෙන්න මේ විදිහට ඔයාට screen එකේ ඉහළින් පොඩි feature එකක් බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපිට පුළුවන් අපේ phone එක සම්පූර්ණයෙන්ම කටහඬින් පාලනය කරන්න. home, open map, home, phone 077803 home. ඔයාට පේනවා ඇති ෆෝන් එක මම කියන හැම දෙයක්ම මේ විදිහට කරනවා. contact 2 scroll down, scroll down, home. ඒ වගේම දකින්න නැති මෙතනදි මට අංකයක් පෙන්නනවා. මේ ඇප් එකට අපි කියන දේ තේරුම් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ තැන් මෙන්න මේ විදිහට අපිට අංකයකින් පෙන්නනවා. ඒ වෙලාවට අදාළ කොටුවේ අංකය අපි කියන්න ඕනේ. ඊට පස්සේ අදාළ ඇප් එකේ settings open කරනවා. ඒ වගේම මට මේක නතර කරන්න අවශ්‍ය නම් notification bar එක පහලට කරගන්න. ඊළඟට මෙන්න මෙතන අපිට voice access කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා එකපාරක් මේක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ කටහඬින් පාලනය වෙන එක නතර වෙනවා. ආය on කරගන්න අවශ්‍ය නම් මෙතනින් ඔයාට on කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඔයාට පුළුවන් සම්පූර්ණයෙන්ම phone එක කටහඬින් පාලනය කරන්න. ඒ වගේම මම මේ කියපු පුංචි ඉංග්‍රීසි වචන ටිකක් නොදන්න අයට මේ screen එකේ තියෙන විදිහට බලාගෙන කියන්න පුළුවන්. මේ වචන වලින් ඔයාට සම්පූර්ණයෙන්ම phone එක පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේක ආබාධිත කෙනෙකුට මොන තරම් වැදගත් වෙනවද කියලා ඔයාලට තේරෙනවා ඇති. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් වෙනදා වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. පහල තියෙන Sameera Tech Bro කියන option එක දීලා ඔයාලට ඒ හැම වීඩියෝ එකක්ම බලන්න පුළුවන්. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ නොදන්න යාළුවන්ට බලන්න. ඔයාගේ සෝෂල් මීඩියා WhatsApp Facebook වල මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.